අරතිනවා සමාවෙන්න මේ තව ප්‍රශ්නයක් තියෙනවා මේ අර ඉගෙනගත්ත දහම් මේ දැනුම් කරුණක් තහවුරු කරගන්න බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවේ ආසන්න වශයෙන් ක්‍රිස්තු පූර්ව 543 වගේද? ඒක ගැන දැන් ওই ක්‍රිස්තු වර්ෂ කතාවෙන් මේක ගත්තාම ලොකු පටලැවිල්ලක් පටලවාගෙන තියෙනවා. දැන් මේ ලෝකේ මිනිස්සු වර්ෂ ගණන් කළේ මුල් අවුරුදු 1350ක් බුදුහාමුදුරුව පිරිනිවන් පෑව තැන ඉඳන් 1350ක් යනකම් මුල් කාලේ බුද්ධ වර්ෂ. බුද්ධ වර්ෂය ගත්තේ මේ චන්ද්‍ර මාස හඳේ ගමන් කිරීම අනුව. සඳේ ගමන් කිරීම අනුව තමයි චන්ද්‍ර මාස බුද්ධ වර්ෂ. ඊට පස්සේ බුදුහාමුදුරුව පිරිනිවන් පාලා ටික කාලකට පස්සේ මේ මහායාන බුද්ධාගම ඉන්දියාවේ බලවත් වුණාට පස්සේ මේ සූර්යාගේ ගමන අනුව සක වර්ෂ ගත්තා. තේරුණාද? එතකොට දැන් අපි 1315 ලෝකේ බටහිර ජාතීන් බලවත් වුණාට පස්සේ මේ ක්‍රිස්තු වර්ෂ ගත්තා. දැන් අද අපි සියලු දේ ක්‍රිස්තු වර්ෂයෙන් අද මැන්නට මේ ක්‍රිස්තු වර්ෂයේ දවස් 365ක් තිබුණට බුද්ධ වර්ෂයේ දවස් 330 තියෙන්නේ. චන්ද්‍රයාගේ දවස් 330 තියෙන්නේ. සක වර්ෂයේ ඊටත් වඩා වෙනස්. ඉතින් ඒක නිසා සබ්බේ ධම්මා විපරිණාම. මේ විපරිණාමය ගණන් නොගෙන මිනිස්සු දැන් ඔය ළමයා ඉගෙන ගත්තා වාගේ දැන් අදත් ඉගෙන ගත්ත දේ ක්‍රිස්තු වර්ෂයෙන් ඉගෙනගෙන තියෙනවා. මේ සති මාස සුමාන වීක් මාස ගානේ. ඒ කාලේ එහෙම ඒවා තිබුණේ නැහැ. ඒ කාලේ එහෙම මොකක්වත් තිබුණේ නැහැ. ඒ කාලේ තිබ්බේ චන්ද්‍රයා අර අමාවක දවසේ පළවෙනිදා, චන්ද්‍රයා පූර්ණ වෙන දවසේ 15 දිනේ, ආයි අව දවස් 15ක් එච්චරයි තිබුණේ. ඒක කාටවත් වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. එතර ආරෙදනවස දැන් මේ දැන් අපි සූර්ය වර්ෂ වලින් යන්නේ. එතකොට නෑ දැන් සූර්ය වර්ෂත් නෑ. දැන් චන්ද්‍ර වර්ෂත් නෑ. සූර්ය වර්ෂත් නෑ. දැන් තියෙන්නේ මොකක්ද? ක්‍රිස්තු වර්ෂ. ක්‍රිස්තු වර්ෂ. දැන් මේ බටහිර ජාතීන් මේ අධිරාජ්‍යයේ ලෝකේ බලයට පත් වුණාට පස්සේ ඒගොල්ලෝ ක්‍රිස්තුස් වහන්සේගේ උපත දවසේ ඉඳලා ක්‍රිස්තු වර්ෂයක් හදාගෙන ඒගොල්ලෝ එක එක දැන් ඔය 1315 ක්‍රිස්තු වර්ෂයේ තිබුණු මාස 10යි. ඊට පස්සේ ඔගස්ටින් රජ වුණාට පස්සේ අගෝස්තු ආවා. ඊට පස්සේ ජුලියස් සීසර් වුණා ජූලයි ආවා. මාස 12ක් කරගත්තා ඊට පස්සේ. එහෙමයි වෙලා තියෙන්නේ. ඒ කාලේ මාස 10 අවුරුද්දක් තිබුණේ. ඊට පස්සේ මාස 12ක් කළා. දැන් මේ අද වෙනකොට දැන් මේ ක්‍රිස්තු වර්ෂය ලෝකෙම සම්මත කරගෙන ඒක සම්මතයක්. නමුත් චන්ද්‍ර වර්ෂය අදත් තියෙනවා. චන්ද්‍රයා යම් ගමන් කරනවා ඒක කාටවත් කවදක්වත් වෙනස් කරන්න බෑ. සූර්යයා ගමන් කරනවා ඒක වෙනස් කරන්න බෑ. ඒ වගේ වර්ෂය තමයි චන්ද්‍ර වර්ෂ, බුද්ධ වර්ෂ තමයි, සක වර්ෂ තමයි ලෝකේ මේ හෙළඹීමේ මුල් කාලේ තිබුණේ. දැන් ඒවා නැහැ. ඒවා විපරිණාමයට පත් වෙලා දැන් කෘතිම වර්ෂ ක්‍රමයක් හදාගෙන. ඒකයි හොඳයි නේද? එතකොට මේ ක්‍රිස්තු වර්ෂයක දවස් 365ක් තියෙනවා නම් එතකොට බුද්ධ වර්ෂවල දවස් 330 ගණක් වගේ ඒ චන්ද්‍ර ඒකට අනුව තියෙනවා නම් ඒකනේ සමහර දාට හිටපු ගමන් 15ක පොය 13ක් එන්නේ. හේතුව ඒක. ඇයි චන්ද්‍රය ඒ ගමන්ජා ගමන් කරන එක වෙනස් කරන්න බෑ? දැන් හැම අවුරුදු 3-4කටම සැරයක් හැම අවුරුද්දකම 15ක පොය 13ක් එනවා. මොකද හේතුව? අර දවස් 365ට හරියන්නේ. දැන් වැරදි බව පේනවද මේ කරන ක්‍රමය? වැරද්දක් තියෙනවා. හරි හොඳයි. දැන්